හරි අපට තව මතක පද දෙකක් විතර පිළිබඳව කතා බහ කරන්න තියෙනවා මේ සතියට හිමි ඊට පස්සේ අපට තව මතක පද පහක් විතර පිළිබඳව කතා බහ කරන්න තියෙනවා දැන් මේ ප්ලේලිස්ට් එක එහෙම නැත්නම් මේ මතක පද 10 මේ මම දැන් වැඩසටහන් මම හිතන්නේ මේකේ මේ ඔඩියෝ වර්ෂන් එකත් එක්ක මේ 400කට විතර කිට්ටු වෙන ප්‍රමාණයක් එක්ක 350කට ආසන්න ප්‍රමාණයක් කරලා ඇති මේ මේ වගේ මේ විවිධාංගීකරණයට ලක් වෙච්ච මතක පද 10ක් මට හම්බුණු පළමු අවස්ථාව එකක් මේකේ ඉංග්‍රීසි ගීත සිංහල දමිළ ප්‍රංශ මොරක්කන් මේ ඒ වගේ විවිධ මේ සංස්කෘතික මේ සීමාවන් වල නිමවුණු මේ මතක පද 10ක් මේවා ඔබ ඔබේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අපිට වැඩසටහනේදී කතා බහ කරන්න පුළුවන් පළවෙනි කාරණාව මේ දැන් දේශපාලඥෙක් විදිහටත් මේ ඔබතුමා ඔබතුමාගේ අදහස් හරි ඍජුව ප්‍රකාශ කරනවා ඒ පිළිබඳව කොහෙවත් මේ කෑලි තියාගන්නේ නැහැ ඒක හරි මරු වගේ වචනයකින් තමයි මම හිතන්නේ මේ අපිට මේ තරුණයෝ විදිහට කියන්න පුළුවන්කම තියෙන්නේ හැබැයි මේ දැන් අර මම මුලින්ම කිව්වනේ අර මම මගෙත් එක්ක ඉන්න මංගලත් එක්ක තමයි මම කතා කරන්න කැමති කියලා දැන් මේ මෙහෙම මේ ආශා සහ උවමනා විවිධාංගීකරණය වුණාම මේ මේ තියෙන සංස්කෘතික කවුලුව ටිකක් අරගන්න අපට අමාරු වෙනවනේ. ඒක කොහොමද මම දන්නවා අම්මා හරි ලිබරල් කාන්තාවක් ඇය මේ නිදහස දුන්න දරුවන්ට මොනවටවත් ඇඟිලි ගහන්න ආවේ නැහැ. හරි දේ වැරදි දේ හරියට කියලා දුන්නා. හැබැයි කේදර විතරක් නෙමෙයිනේ පරිසරයේ තියෙන බාහිර සමාජය ඇතුලේ මේක කොහොමද වින්දේ මං කියන්නේ ලංකාවේ හිටපු කාලය ඇතුළත. ඊට පස්සේම එහෙම මට ඇත්ත වශයෙන්ම බාහිර සමාජයේ තුලවත් එහෙම වෙනසක් එහෙම නැත්තම් ඒකේ විනිවිමක් කියලා හිතන්න තරම් දෙයක් උනේ නැහැ. ඊට පස්සේම අපි ගත්තොත් එහෙම මේ රටේ පොදුවේ මම මේ කතා කරන්නේ මගේ ගෙදර අය ගැන නෙමෙයි නමුත් පොදුවේ ලංකාවේ හැටේ සමාජය ගත්තොත් 70 දශකයේ තිබුණ සමාජය ගත්තත් ඊට පස්සේම බොහොම නිදහස් ලිබරල් වාදී සමාජයක් අපිට තිබුණේ මේ අද සමාජයේ දකින අන්තවාදය ප්‍රතිගාමිත්වය ඇත්තවසෙම එදා දකින්න තිබුණේ බොහෝ දෙනා ඔබ සතුටින් ආශ්‍රය කරපු යුගයක් හැටියටයි මම 60 ගණන් 70 ගණන් වගේ දශකයන් දකින්නේ ඒක වඩාත් මගේ ඒ ෆැමිලි පරිසරයේ අර කිව්වා වගේ මගේ අම්මා බොහොම ඒ කාලේ නම් එහෙම බොහොම ප්‍රබුද්ධ ඥානයක් මගේ අම්මා ඇත්තෙන්ම ඕ ලෙවල් පන්තියට යන අවුරුද්දේ තමයි කසාද බැන්දේ. නමුත් ඒ ඉහළම අධ්‍යාපනයක් නොගියත් මම ඇත්ත වශයෙන්ම ලෝකය ඒ තරම් තේරුම් ගත්ත කෙනෙක් මට නම් හම්බ වෙලා නැහැ. මගේ පියාත් එහෙමයි නමුත් මම මගේ පියා ආශ්‍රය කරේ අවුරුදු 9යි මොකද අවුරුදු 9දී එතුමා මිය ගියා ඒ නිසා මම මේ නිතර නිතර අම්මා ගැන කතා කරනකොට සමහරව අහන්න පුළුවන් ඇයි පියා ඔව් ඒ පියාගෙන් ආපු උරුමයන් නිසා තමයි මට පසුව කාලේ එතුමාගේ අවංකත්වය සහ දේශපාලනය කරපු විදිය නිසා දේශ මට දේශපාලනයට එන්නත් පාර කැපුණේ එතුමා මිය ගිහිල්ලා අවුරුදු 20කට විතරත් පස්සේ ඒ දීපු උරුමය නිසා වුණත් මගේ ජීවිතේ වැඩිම වෙනසක් මම මිනිසෙක් හැටියට මම මේ විශ්වාස කරන දේවල් වල පදනම ලබා දුන්නේ ඇත්තෙන්ම මගේ මෑණියන් කියලා මට හිතෙනවා මොකද මට තාම මතකයි ඒ කාලේ මේ සිංහල දෙමළ විවාහ පවා නොවන යුගයක මම අදත් ඉතාමත්ම ආදරය කරන මගේ නැන්දා මානෙල් නැන්දා මගේ තාත්තගේ දෙවනි නංගි ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාලයේදී දෙමළ නීතිඥවරයෙක් කුමානන්දන් පසුව ඔහු ගිනස් වාර්තා විශාල ප්‍රමාණයක් කඩලා ප්‍රසිද්ධියට පත් වුණා නමුත් ඒ දෙන්නා විශ්වවිද්‍යාලයේදී ආශ්‍රය කරලා අන්තිමට කාටවත් නොකිය කසාද බැඳපු වෙලාවේ මං හිතන්නේ මුල් අවදියේදී අපේ ආත්තම පව ගෙදරටවත් එන්න එපයි කියපු වෙලාවක අපේ අම්මා තමයි ඉස්සෙල්ලාම මානෙල් නැන්දවත් ඒ අපි කියන්නේ කුමානන්දන්ට ආනන්ද මාමයි කියලා
अपे गेदरट ए वेलेम पिलिगत्ता ए पिलिगत्ता विदरक नेमे अपी ए कवुरुवत् नोहितपु मोहतक अम्मा ए दीपु आदर्श मन हितान्ने दिगतम मगे ए मगे जीवन रटावे सलकुणक् बवट पत् वुणा देखो ताता गेन ओबतुमा स्मतु करपु निसा मे 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 एकपारक मे एकत मम कियोपु एकक् हबै ඔය යාසිලෝන් එක සම්බන්ධව මොන හරි පගාවක් දෙන්නේ ඇවිල්ලත් ඒ මිනිසුන්ට ගහලා එලවන්න ගියයි කියලා මේ සඳහන් වෙලා තියෙනවා. ඔව් එහෙම මැටෝස් එහෙම මගේ අම්මත් ඒ කතාව කිව්වේ මොකද ඒ කාලේ 63 විතර මං හිතන්නේ එතුමා ප්‍රවාහන ඇමති වෙලත් ඉන්නකොට එතකොට ඔය ප්ලේන් එකක් ගන්න ආපු වෙලාවක එක එක අය උත්සාහ කරනවා තමන් නියෝජනය කරන කම්පැනියෙද ගන්න අපි extra පුද්ගලෙක් सूटकेस साली दाल कैम कन वेलावे कैम मेसेट गेनल कुट एलोपु हटी कथा मट अम्म की पोता अरे अभी मे दैंग देखे लंडन वाली मंगता लंडन मे इंगलते अतुले जीवते और मैं गेवेन वा मे गेवेने मंगता ये अध्यापन काले हाट जीवते गेवन विधिय සහයි කැතුලේ කතා බහ කරන්න මතක විදියට ශේෂ වෙලා තියෙන ගොඩක් දේවල් ඇති මමත් කියපු දේවල් බොහොමයක් තියෙනවා දැන් දැන් ඔබතුමා අම්මත් එක්ක තිබ්බ සම්බන්ධය සහ ගෙදරත් එක්ක තිබ්බ සම්බන්ධයේ අතිශය ආදරණීය සම්බන්ධයක් ඒක දැන් අම්මව දාලා යන්න අපහසු වෙන එක සහ මේ දාලා යන්න බැරි වෙන එක හරි සාමාන්‍ය දෙයක් මේ ප්‍රේමය කොහොමද දාලා ගියේ ආදරය प्रेम वागन नैत्वास्यम मम इंग्लैंड मट एक दास समय हेत्त देखे कि मम दास लबल दास मास अरे सही विधि ना मम दास मास इंग्लैंड मट मुलिम मम ये हिटपू हॉस्टल देखे कैंटीन के याम किसी वैरकरपू मैगी ओ गैन लामे के मागे वायसे मागे गुलांग स्कूल आने का मांग वीकेंड के टे ये कैंटीन वाले आई विला साली के अक्कर हो आगे ने वैरकर नो कोटे ये आई मामा एक गोड़ाक किट्टू ना आई इट इससे ला यू को किया ला जापान मत ये डेविड बावी कॉन्सर्ट सर्वे गुडाकट प्रजातंत्रवादी क्रमया मगे टिकट यागा इलांग सत्ये मम यागे टिकट गो मेक मम ज्ञान लम आगे सियाल वेदंकर नून के लिए नीति रीति एक तेराटे तिबुड़े ने अभी हम देख वेद पवा श्याकर बहुम सतुटे इन तमाइ ये मट मेक मम्मी मेटी से किए नमु या तमाइ माव दवासख्युआ मे इंगलांते का मे एक नाइट क्लब बेगा एक मे मावत के अन्ना या क्यों मांग हरी आशा ये क्लब बेकर आना मुकुद ये क्लब बेकर गया मट मट ओन भी दिया नाटमान तानी नेटवर्क मट खाउर वर्ट खारो दर कराने मुकुदे तरी आया हरी होंदाई एक निशा अभी यांग गया देख मावत एक गया तो ऐसे में ये जीवित මම ගියපු පළවෙනි ගේ ක්ලබ් එක මොකද එතෙන්දී අත වශයෙන් මේක ලන්ඩන් වල එල් සොම්බ්‍රේරෝ කියන ක්ලබ් එකට ගියාම මටත් අත වශයෙන් එතෙන්ට ගියාම විශාල පුදුමයක් ඇති වුණා කොයිතරම් නිදහස්ේද මේ සියලු දෙනා ජීවත් වෙන්නේ කියලා ඊට පස්සේ ඉඳලා මම අන්තිමට මේ මෑවත් නැතුව හොරෙන් හොරෙන් උත් යන්න පටන් ගත්තා ඊට පස්සේ පස්සෙත් මෙයා මේ මෙලා මෙයා පන් පස්සෙත් කාලයක් තිස්සේ යාළුවෙක් වුණත් අපි ඊට පස්සේ යාළුව හැටියට වුණත් ඒ හැම වෙලෙම හිනා වුණේ මම තමයි ඔයාව නැති කරගත්තේ මා විසින් මේ වගේ තැන් වලට එක ගිහිලා කියලා
ඒක කවදා මොකද ඒ මම ඒ තෝරගත්ත ජීවිතේ මගේ කාටවත් මගේ සහෝදරයා මගේ අයියා ඒ වෙනකොට ඉංගලන්තේ ඉන්නේ එතකොට මම ඊට පස්සේ බොහොම කිට්ටුවෙන් කෙනෙක්ව ආශ්‍රය කරන්න පටන් ගත්තම මම මගේ අම්මට ඉස්සෙල්ලාම ලියුමක් කියලා කිව්වා මෙහෙම මෙහෙම දෙයක් තියෙනවා කියලා ඉතින් අම්මත් අත වශයෙන්ම කිව්වේ ඔබ ජීවිතේ සතුටෙන් ඉන්නව නම් ඒක තමයි මගේ සතුට කියලා. ඉතින් ඇත්තම ඒ ප්‍රතිපත්තිය තමයි එතුමිය ජීවිතේ පුරාම අනුගමනය කරේ. ඒ ප්‍රතිපත්තිය තමයි අද මමත් මගේ ජීවිතේ අනුගමනය කරන්නේ වෙන අයත් එක්ක වෙන අය ගැන අපි හොඳ නරක කියන්න ඒ අයට ජජ්මන්ට් දාන්න ඒ අයට විනිශ්චයකාරයන් හැටියට තවත් පුද්ගලයකේ ජීවිතයේ ඉදිරියේ ඉන්න අපි කාටවත් අයිතියක් නැහැ. හැම කෙනෙකුටම වැඩිහිටියන් හැටියට තමන් ගත කළ යුතු ජීවිතය තෝරා ගැනීමේ පූර්ණ අයිතිය තියෙන්න ඕනේ. අර යූකෝගේ කතාව පොඩ්ඩක් යට ගැහුවා කියලා මට හිතෙනවා ඔබතුමා. මොකද මෙච්චර අපහසුතාවයකට පත් වුනේ. නෑ නෑ. ඒකත් අපි ඔය මගේ හිතේ තව ලංකාවේ යාළුවෙක් මොහාන් කියලා. මොහානුයි මොහාන් ඊට පස්සේ යාළු වෙලා හිටියේ දැන් එයාගේ බිරිඳ ජමේකාවේ එහෙ හිටපු නියෝජ්‍ය තානාපතිවරයාගේ දුව මර්සියා කියලා. ඒ දෙන්න එක සැරයක් අපි දෙන්නටත් මටයි යෝකටත් එන්න කියලා ඒ ලංකාවේ ඔය ක්‍රිස්මස් කාලේ ලංකාවේ එක එක සමාජ තියෙනවා ඩාන්ස් එකක්. ඉතින් ඩාන්ස් එකකට ගිහිල්ලා මේ අපි මම සාමාන්‍යයෙන් හොඳට ඩාන්ස් කරනවා. ඒ කාලේ ඉඳන් දැන් නම් එච්චර නෑ. මම ඩාන්ස් කරන ගමන් ඉතින් මමත් හිතුවා අර දැන් ඔබ අහලා තියෙනවානේ ඩාන්ස් කරනකොට මෙයා පොඩ්ඩක් ලං කරගෙන පිට එහෙම අත ගන්න පටන් ගන්නම ගත්ත ගමන් ඒ ඩාන්ස් ලෝ එක මැද හූ කිය කී හින මේ මොකද බලනකොට මෙයාට පොඩ්ඩක් ඇල්ලුවත් කිචි එයාට ඊට පස්සේ මොනව වුණාද කියලා මන් දන්නේ නැහැ. අපි යමු ඊළඟ මතක පදයට කොළවරිදී. ඔව් නැත්ත වශයෙන්ම ඒක නම් මේ මෑතකදී ආපු සිංදුවක්. දකුණු ඉන්දියාවෙන් මං හිතන්නේ ඒකෙන් එක මං හරිම ආස සිංදුවක්. මොකද ඒ ධනුෂ් කියන ඒ ගායකයාත් මං හිතන්නේ අමුතුම එයාට තියෙන ආකර්ෂණයක්. නමුත් ප්‍රධානතම දේ තමයි සම්ප්‍රදායික දකුණු ඉන්දියාවේ දෙමළ ගායන ක්‍රමය අර ලෝකයේ තියෙන නව සංගීතයත් එක්ක එකතු කරලා මං හිතන්නේ ඇත්ත වශයෙන්ම මෑත යුගයේ අපේ මේ ලෝකේ අපේ මේ ප්‍රදේශයෙන් ආපු ඉතාමත්ම ජනප්‍රිය සිංදුවක් හැටියටයි මම දකින්නේ. ඇත්ත වශයෙන්ම ඒක දෙමළ භාෂාවෙනු මම ආසම සිංදුවක් හැටියට මම අද සලකනවා. හරි. අහමු බලමු අවස්ථා දෙකම අපි හිමි කරගමු අද මතක පදවල.